Welcome to Epals channel. Tracking shows delivered, but buyer opened item not received case. Ekenne tracking wala pennana item ekak deliver la kiyala habe customer ke ewillla wa case ekak open karana item ekak aave naha kiyala. Ethen meka godak common issue ekak. Meka karanne godakma ape sinhala vyaharayema kiyana nam horu thamai meka karanne. Ethen meka ta video ekak karanna kiyala keepa denek request karala thibba. Ekata thamai man meka me karanne. මේ වගේ අවස්ථාවක ගන්න පුළුවන් දේ මොකක්ද? ඉතින් මෙතනදී බය වෙන්න කරන්න යන්න එපා. ඔයාගේ ට්‍රැකින් පෙන්නනවා කියන්නේ මේක අයිටම් එක ඩිලි වෙලා තියෙන එක. මෙතන මිස්ටේක්ස් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. කස්ටමර්ගේ පැත්තෙන් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට පෝස්ට් ඔෆිස්ේ පැත්තෙන් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ට්‍රැකින් එක වැරදි අප්ඩේට් වෙන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයා රිස්ක් ෆ්‍රී මේක කොහොමද මේක විසඳගන්නේ කියලා. රයිට්. එතකොට මම අර මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා කොහොමද කේස් එකක් හැන්ඩල් කරගන්න කියලා. ක්ලික් කරාම මේ වගේ page එකට ගෙනියන් යන්නේ. ඉතින් මේක අලුතෙන් බලන කෙනෙක් නම් අලුතෙන් කරන කෙනෙක් නම් මේක බලන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා video එකක් how to handle the refund case කියලා. එකක් බලන්න. එතකොට තව අවබෝධයක් එයි. මේව ගැන බය වෙන්න යන්න එපා. මේවට solution හැම එකටම තියෙනවා. ඉතින් මේ විදිහට බලන්න. ඉතින් අරක මෙතනින් ක්ලික් කරාට පස්සේ එන මේ page එකට ගිහිල්ලා මෙතන take action කියන එක ක්ලික් කරන්න. එතකොට මෙතනින් පේනවා මොකද්ද ඔයාගේ item එක මේ item එකකට case එක open කරලා තියෙන්නේ amount එක customer ගේ නම ඔක්කොම ටික පේනනවා. මෙතනින් පේනනවා action එකක් මේකට ගන්න ඕනේ ජනවාරි 24ට කලින්. කියන්නේ මගේ අද ආපු එකක් මෙහි. ඉතින් මම ජනවාරි 24ට කලින් මේකට action එක ඊ ආපු එකක් මම මේකට ජනවාරි 24ට කලින් action එකක් ගන්න ඕනේ. right. එතකොට මේක ක්ලික් කරලා ක්ලික් කරලා වාගේ ඊට පස්සේ මේ වගේ page එකට එන උතර continued case කියන තැන නනිනවා. එතන ක්ලික් කරන්න. මේක බොහොම simple process එකක්. ක්ලික් 1 ක්ලික් go 1 ඒ වගේ. ඉතින් මෙතනින් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ page එකට එනවා. මෙතනදී customer කියලා තියෙන the buyer wants a sorry eBay එක කියනවා the buyer wants a refund because the item never arrived. Please respond by to their request by January 24th කියලා තියෙනවා. මෙතන customer කෙලින්ම කියලා තියෙන refund එකක් අවශ්‍යයි. item එක ආවෙ නැහැ කියලා. right. එතකොට මේක මම මේ interface එක මේ විදිහට තමයි යන්නේ කියලා. හැබැයි මගේ ගාව example එකක් දෙන්න නැහැ. item එකක් deliver වෙලා ආවෙ නැහැ කියන එකක්. ඉතින් මම ඒක එහෙම දෙයක් වුණා කියලා assume කරලා මම කියන්න. හැබැයි මේ process එක මෙතනින් එහාට තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මතක තියාගන්න පළවෙනිදී මොන item එක මොන return refund එකක් ආවත් මුලින්ම ගිහිල්ලා මෙන්න මේ send message කියන එකකින් මුලින්ම buyer message එකක් දාන්න. මුලින්ම ඒක handle කරගන්න. ඒක තමයි response කියන එකෙන් eBay එක බලාපොරොත්තු වෙන first response එක. right. ඊට පස්සේ එතනට ගිහලා message එකක් දාලා ඇතේ කතා කරන විදිය අපි බලමු කොහොමද මේක handle කරගන්නේ කියලා. right. බයට message එකක් යවන්න බයගේ transaction එකට ගිහිල්ලා contact කියන තැනින් යවට message එකක් යවන්න පුළුවන්. sir මේක delivery වෙලා තියෙන්නේ කියලා ඕනම් mention කරන්න පුළුවන්. නැත්නම් වාට කියන්න පුළුවන් right sir මම මේක check කරලා කියන්නම් කියලා. ඒ සමගම මම අර කලින් පෙන්නුව වගේ eBay එකේ තියෙන open case එකේ මෙතනට ගිහිල්ලා message එකක් යවන්න. අනිවාර්යෙන් ඔයා යවන හැම message එකක් මෙතන තියෙන්න ඕන. අර විදිහට යවන customer ට මේක miss වෙන්නේ නැති වෙන්නේ. කියන්නේ ඔයා මේක හරියටම address කරනවා කියන්නේ. right. ඒකම තමයි screenshot එක යවන්න. මොකද screenshot එක eBay message එක through යවුවොත් මොන විදිහට යවුවත් eBay එක ඇතුලේ යවන්නේ. එතකොට මේක handle කරද්දී eBay එකට පුළුවන් involve වෙලා බලන්න මොනවාද මෙයත් එක්ක මේ case එක සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ කියලා යාගේ message එකට යවුවොත්. ඉතින් screenshot එක 17.fragment එකෙන් ගන්න පුළුවන්. ඒක අරගෙන හරියට mention කරලා යවන්න. මෙන්න මේක delete වෙලා තියෙනවා කියලා. ඒක Chinese අකුරු වලින් ආවොත් එතන translate කරන option එකක් තියෙනවා. ඒකෙන් translate කරලා යවන්න. right. ඊට පස්සේ tracking information ටික මෙන්න මේ අවස්ථාවේදී update කරන්න පුළුවන්. මේ තියෙන tracking details කියන එක ඕනනම් වට update කරන්න පුළුවන්. එතන තිබ්බේ නැත්තම් සමහරවිට අපි tracking දාන අමතක වෙන අවස්ථා තියෙනවා. right. එක්කෝ පස්සේ දාන්න. දැන් මේ 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 season මේ යන කා දවස් වල අපි tracking details දාන්න විදියක් නැහැ. මොකද item එක ship කරන්නේ අවුරුද්දෙන් පස්සේ නිසා Chinese New Year එකෙන් පස්සේ. ඉතින් ඒ වෙලාවට වට miss වෙච්ච case එක මේ වගේ තියෙනවා නම් immediately ගිහලා tracking details එක ඒ වෙලාවේ update කරන්න. එතකොට කිසි ගැටුවක් වෙන්නේ නැහැ. right. එතකොට මේ වගේ information ටිකක් දුන්නම
මේක හොර කරන කස්ටමර් කෙනෙක් බොරුවට කරන කෙනෙක් නම් එයා විඩ්‍රෝ කරගන්නවා කේස් එක. කේස් එක විඩ්‍රෝ කරගත්තේ නැත්නම් නැතත් එයා මේක ඕපන් වෙලා ඔහොම තියන්න දෙනවා. එතකොට දවස් 30ක් ඇතුළත ඇක්ටිවිටි එකක් තිබ්බේ නැත්නම් eBay එක ඔටෝමැටිකලි මේක ක්ලෝස් කරනවා වාගේ ෆේවර් එකට. ඒ කියන්නේ මේ කස්ටමර් මෙතන ইনফরমේෂන් දීලා නැති නිසා. ඉතින් ට්‍රැකින් ඩීටේල්ස් එක අප්ඩේට් කරන්න ට්‍රැකින් ඩීටේල්ස් එක අප්ඩේට් කරාට පස්සේ පුළුවන් ඔයාලට මෙතනින් එහාට මේක මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. එතකොට කස්ටමර් ගින් රික්වෙස්ට් එකක් ආවොත් විතරක් ඔයාලට පුළුවන් කස්ටමර් ආයි මැසේජ් එක කිව්වොත් විතර තමයි මේක ඇක්ටිව් වෙන්නේ. එතකොට ඔයාලා රිස්පොන්ස් කරාම හරි මොකද්ද මේ ඔයාලට තියෙන ইনফরমේෂන් ටික. රයිට්. එතකොට මම අර කලින් කිව්වා වගේ මේක හොරයක් බොරුවක් කරන කෙනෙක් තමයි මෙතනින් එහාට ඔයාලට ইনফরমේෂන් දෙන්නෙත් නැත්නම් මෙතනින් එහාට කේස් එක කන්ටිනියු කරන්නෙත් නැත්නම් එතනින් එහාට එතකොට ඒක ඉවරයි. රයිට්. ඊට පස්සේ ඇත්තටම ඇත්තටම මේක මේ වෙලාව නැති කස්ටමර් කෙනෙක් නම් මොනවාද වෙන්න පුළුවන්? ඔයා මෙතනින් කොහොමද එහාට යන්නේ කියන එක බලමු. රයිට්. එතකොට එයාට කියන්න ඔයා මේ මැසේජ් එක යවන්නත් ඕන අර මං කිව්වා වගේ කේස් එකේම තියෙන මැසේජ් කියන සෙක්ෂන් එකෙන්. කස්ටමර්ට කියන ආස්තු චෙක් විත් ද ලෝකල් පෝස්ට් ඔෆිස් විත් ද ට්‍රැකින් ඩීටේල්ස්. කස්ටමර්ට කියන්න ලෝකල් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා බලන්න මේ ට්‍රැකින් ඩීටේල්ස් ඉදිරිපත් කරලා මේක ඩිලේ වෙලා කියලා පෙන්න. හැබැයි මේක මට ආවද නැද්ද? මොකද ලංකාවේ වගේ නෙමෙයි පිටරට මේක එක්කෙනෙක් ගන්නව නම් එයා සයින් කරලා තමයි ගන්නෙ. එතකොට සිග්නේචර් එක වුණා එයා කවුලට හොයාගන්න පුළුවන්. ඉතින් මට මේ වගේ කේස් වෙලා තියෙන නිසා මම අත්දැකීමෙන් කියන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ සිග්නේචර් එකේ ෆොටෝ එකක් හරි ඉවනවා අපිට මේ sorry ඒ කස්ටමර්ට මේ මෙහෙමයි කියලා. එතකොට කස්ටමර් ජෙනුවින් කෙනෙක් නම් තමයි මම මෙතන මේ කියන්නේ. මොකද හොරබුල් කරන කෙනෙක්ට පුළුවන් එතනින් එහාට ඒක නවත්තන්න හරි ඒක එවන්න නැතුව හරි ඉන්න. ඉතින් එයා දැනගන්නම මේක එයා ගෙදර කෙනෙක් අරගෙන මොන හරි කොහේ හරි දාලාද ඒ වගේ සිනාරියෝස් ඕනතරම් වෙලා තියෙනවා. එක්ක එහා ගෙදර කෙනා අරගෙනද මෙයා ගෙදර නැතුණාම එහෙම සිනාරියෝස් ඕනතරම් තියෙනවා. ඉතින් එයාට කියන ලෝකල් පෝස්ට් ඔෆිස් එකත් එක්ක චෙක් කරන්න කියලා. එතකොට එයාට හරි පිළිතුරක් මේ සම්බන්ධයෙන් ගොඩාක් දුරට ගන්න පුළුවන් වෙනවා. රයිට්. ඊට පස්සේ මොන දේ වුණත් මොන විදි වුණත් put all proofs information on the open case message section. ඒ කියන්නේ මම ඒකයි මේක හෑන්ඩල් කරන්න eBay එකට අපි ඉන්වෝල්ව් වෙන්නේ දෙනවා නම් ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එක විදියට ඔක්කොම proofs කියන්න තියෙන ඔක්කොම customer response කරේ නැතත් මෙන්න මේ send message to buyer එකේ ඔයා දාන්න messages ටික. මෙහෙම වෙලා තියෙනවා මේක මෙතනින් වෙලා තියෙනවා මේක ගිහිල්ලා තියෙනවා local post එක විදිහට මම check කරන්නත් කිව්වා. ඔයා check කරාද ඒ වගේ ප්‍රශ්නයන් අහන්න. එතකොට එයා response කරනකොට ඒ මොනවාද conversation එක පල්ලහැට යනවා. එතකොට eBay එක ඕක තමයි බලන්නේ මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. ඉතින් අර proofs ටික කියන්නේ customer එක්ක කතා කරන ටික බොහොම politely කතා කරන්න යත් එක්ක බැනගන්න ඒ වගේ යන්න එපා. මෙයා genuine customer කෙනෙක් විදියට තමයි අපි හිතන්නත් ඕන. මොකද මෙයා මෙතන ඉතින් එහාට යන්නේ යාගේ ඇත්තටම මේක ඩිලි වෙලා නැති නිසා. ඉතින් මෙතනදී ඩිලි වුන්නේ නැහැ කියලා අපිට මෙයාට අතින් මුදලක් ගෙවලා කරන්න විදියක් නැහැ. ඉතින් ඔයා දැනගෙන හරියට මේ section එකේ දාන්න මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ eBay එකට involve වෙලා මේක handle කරන්න දෙන්න. මොකද අපිට මෙතනින් එහාට handle කරන්න විදියක් නැහැ. මොකද customer පිළිතුරටම කියනවා නම් ආවෙ නැහැ ආවෙ නැහැ කියලා අපි tracking information දීලා ඔක්කොම information දීලා තියෙද්දි customer කියනවා නම් ඔයා මේක handle කරන්න යන්න එපා. ඔයාට දවස් 4යි sorry eBay එකට මේ කියන්න පුළුවන් customer ට involve වෙන්න කියලා. මේ sorry customer ට කියන්න පුළුවන් eBay එකට involve වෙන්න කියන්න කියලා. නැත්නම් ඔයාට පුළුවන් eBay එකට involve වෙන්න කියන්න. ඒක එක එක කාලයක් යනවා. මම හිතන්නේ සතියක් වගේ යනකොට තමයි සති කාමරයක් යනකොට තමයි එන්නේ. ඔයා response කරේ නැත්නම් එතකොට eBay එක involve වෙනවා. මේ අවස්ථාවෙ වෙන්නෙත් ඒකයි. customer මේ බොරු එකක් කියනවා නම් එයා involve වෙන්නේ නැත්නම් දවස් 30ක් ගියාම ඔයාගේ close කරනවා. ඉතින් මෙතනදී ඔයා මන්නම් මේක recommend කරන්නේ ඔයා කියන්නේ යන්න එපා eBay එකට involve වෙන්න කියලා. customer ටම කියන්නේ involve වෙන්න කියලා. මොකද කස්ටමර් තමයි එතකොට එයාගේ පැත්තට ලොකු weight එකක් දාගෙන එයා තමයි මේ මේක කියන්නේ right මේක මට handle කරලා දෙන්න කියලා. එතකොට eBay එකේ මේ වෙලා handle කරයි. ඔයාට 100%ක් guaranteed. ඔයා හරියට tracking details දාලා තියෙනවා නම් ඒක favor එක. එයාට මේ favorization එකක් විදිහට නෝ ඔයාගේ පැත්තට customer පැත්තට නෙමෙයි. මොකද ඔයා හරිය up to date දීලා තියෙන නිසා. ඉතින් details නැතුව මුකුත්ම නැතුව මේ වගේ cases open කරගෙන eBay එකට handle කරන්න දෙන්න යන්න එපා. එතකොට ඔයාගේ පැත්තටම තමයි වාසිය. ඉතින් මේ මේ video එක කරෙත් item එකක් ගිහිල්ලා tracking details වල පෙන්නද්දි customer කෙනෙක් case එක open කරාම handle කරන විදිහ. ඉතින් ඒ විදිහට handle කරොත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ freely peace of mind මේක කරගෙන යන්න. ඒක ඉතින් අර කලින් කිව්වා වගේ රකින් නැති දේවල් වලට මෙම කරන්න යන්න එපා. ඔයාටම තමයි අවශ්‍ය වෙන්නේ. රයිට්. එතකොට මේක ගන්න තියෙන හොඳම දේ තමයි do not link sorry do not neglect your customer. ඔය customer-ව අතහැරලා දාලා එයාව ගණන් ගන්න නැතුව වගේ ඉන්න යන්න එපා. එයා දෙන හැම මැසේජ් එකටම response කරන්න, හැම දෙයකටම එයාට කතා කරන්න. කතා කරලා මේක මේ විසඳ ගන්න බලන්න.
මෙතනදී තව ඔප්ෂන් එකක් තියෙනවා මට කියන්නමතු වුණා. ඔයාට පුළුවන් ඕනනම් කස්ටමර් ඇත්තටම ඇවිල්ලා නැත්තම් ඔයාට يعني ට්‍රැකින් ඩීටේල්ස් නැත්තම් يعني මං කලින් කියන තියෙන එක ට්‍රැකින් ඩීටේල්ස් නැත්තම් ඔයාට පුළුවන් කස්ටමර්ට කියන්න රයිට් මේකට මම උනා නැවත එකක් එවන්නම් කියලා හරි කියන්න පුළුවන්. හැබැයි ඔයා අලියකේ ගිහිල්ලා කේස් එක ඕපන් කරලා ඒ අදාළ මේ මුදල ගන්න නැත්තම් අලියක කෙනාට කියන නැවත යවන්න කියලා. මේක මම කිව්වේ ඇඩිෂනල් දෙයක් විදියට ඔයාගේ ට්‍රැකින් ඩීටේල්ස් නැතුව කස්ටමර් කියනවනම් ඇවිල්ලා නැත්තම් ඔයාට පුළුවන් මේකට තව එකක් යවන්න කියන අලුත් එකක් යවන්න කතා කරගන්න රිෆන්ඩ් කේස් එක මේ ඕපන් කරගන්න නැතුව රයිට් ඒක අර කන්වර්සේෂන් වලින් කරගන්න පුළුවන් විලාසෙනින්ම ඒ පිළිබඳව වීඩියෝස් ඇති පොඩ්ඩක් බලන්න රයිට් මේන්ලි තින් එක තමයි කස්ටමර්ව නිග්ලෙක්ට් කරන්න එපා මෙතන මම දාලා තියෙන ඩූ නොට් නිග්ලෙක්ට් කස්ටමර් නෙමේ නිග්ලෙක්ට් යෝ කස්ටමර් ඔයාගේ කස්ටමර් ඔයාගේ ස්ටෝ එකට ආව කස්ටමර් අපි සේල්ස් නැහැ කිකි දඟල දඟල ඉන්නවා ඒ අතර කුකුර ආපු කස්ටමර්ව සිකියු කරගන්න ට්‍රයි කරන්න එයාව නැති වෙන්න දන්න එපා ඒකම යෝ කියන වචනේම දාලා තිනු ඔයාගේ කස්ටමර් ඔයාගේ මේ දෙයක් විදිහට හිතාගෙන හරි විදිහට හැන්ඩල් කරන්න හරි විදිහට රෙස්පොන්ස් කරන්න එතකොට මේවා ගොඩක් දුරට සමනය කරගෙන කරගෙන යන්න පුළුවන් මේ සිනාරු එකේදී කස්ටමර් ඇත්ත හරි බොරු හරි කියනවනම් වාට ඒක හරියටම රෙකග්නයිස් අඳුර ගන්න පුළුවන් වෙයි මේ ස්ටෙප්ස් එක ෆලෝ කරොත් හරියට ෆලෝ කරන්න හරි විදිහට කරන්න එතකොට කිසිම ගැටලුවක් නැතුව වාට මේ ඩ්‍රොප් ෂිපින් කියන දේ දිගටම කරගෙන යන්න පුළුවන් රයිට් එහෙනම් ඒ ටික තමයි කියන්න තිබ්බේ එහෙනම් ගුඩ් ලක් think wisely don't work hard work smart happy selling please subscribe my channel අපි සිස්ටර් channel එකත් subscribe කරන්න epal hub facebook එක through ඕනම කෙනෙක්ට ඕනම inquiry එකට එන්න පුළුවන් අපේ group එකක් තියෙනවා group එකට join වෙන්න එහෙනම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ risk free sell කරන්න risk free වැඩ කරන්න customer important කියලා හිතා ගන්න. ඉතින් අලුත් දෙයක් අදත් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. නොදන්න කෙනෙක් ඉන්නවනම් එයාට share කරන්න කියලා දෙන්න මෙහෙමයි කියලා. Right එහෙනම් all the very best bring models to Sri Lanka. Good luck.